පුතේ මේ අපි අද දවසේ සිංහල පාඩමක් අපි අදත් කරනවා එතකොට සිංහල පාඩමේ මේ දැන් සිංහල පාඩම් ගොඩක් ඔයාලට කරන්න තියෙනවා හරියට නම් නේද නමුත් අද ඉඳලා අපි පොඩි අලුත් වැඩක් කරනවා ඒ තමයි ඔයාලා මේ හැමදාම වැඩක් කරන්න කැමතිද හැමදාම වැඩක් කරන්න කැමතිද මොකක් හරි මම දාන්නම් ඔයාලා කරනවද ඔව් හොඳයි එහෙනම් අපි ඒක අද ඉඳලා පටන් ගනිමු නේද මාසයක් ඔව් අපි සිංහල වැඩ ටික ඉවර වෙනකන් එහෙම කරමු ලේසි ඔයාලට ඒ ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ සමහර වෙලාවට පන්ති වලින් නේද ඒව ඉගෙනගෙන තියෙන්නේ සමහර විට දෙවනි වතාවටත් කරනවා ඇත්තටම මම කරන්න මොන ටික ඔයාලට හැමදාම හදලා දාන්නම් හොඳේ එතකොට ඒවා පොතේ කොලවන්න එහෙම නැත්නම් ලියන්න ප්‍රින්ට් අවුට් ගන්න පුළුවන් නම් අලවන්න හොඳද ගන්න බැරි නම් ලියුවත් කමක් නැහැ හැබැයි අර ලොකු ඡේද එහෙම තියෙනකොට කතන්දර වගේ තියෙනවනේ ඒව නම් පුතේ ප්‍රින්ට් අවුට් අරගෙන නේද පොතේ අලවන්න වෙනවා එහෙම නැත්නම් ලාස්සට අලවන්න අලවල වටේට දැන් කොටුවක් අඳින්න නෑ එහෙම කරමුනේ හෙට උදේ ඉඳලා මම දාන්නම් ඒ ටික පැටිකක් ගොඩක් තියෙන නිසා හරි අද කතන්දරයක් ඔයාලා අහලා කතන්දරයක් නෙවෙයි චිත්‍රයක් මම පෙන්නනවා මුලින්ම මේ චිත්‍රය බලන්න මම මේ පෙන්නන චිත්‍රය මේක මීට කලින් දැකලා තියෙද ඔයාලා මීට කලින් දැකලා තියෙද මේක රයිට් මේක කලින් දැකලා තියෙනවද නැද්ද 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 එහෙනම් හොඳයි මම එහෙනම් මේක තෝරගත්ත එක හොඳයි හොඳට බලන්න කුරුල්ලෝ වගේක් ඉන්නවා නේද එළදෙනක් ඉන්නවා පැටිකුත් ඉන්නවා ගැහැණු ළමෙක් ඉන්නවා පූස දෙන්නෙකුත් ඉන්නවා නේද ගහක් තියෙනවා මල් තියෙනවා රයිට් සිද්ධ වෙන සිදුවීම් ටිකක් තියෙන්නේ පුතේ හොඳයි හොඳට බලන්න චිත්‍රය දිහා හරි බැලුවද දැන් මේ චිත්‍රයෙන් මට වාක්‍යයක් හදලා කියන්න ලියන්න නෙවෙයි කියන්න කතා කරන භාෂාවෙන් කියන්නේ කම් කියන විදියට කියන්න ඊට වඩා මේ නෙත්මි මේ කුරුල්ලෝ නම් ඉන්න බව අපිට පේනවා ඒ කුරුල්ලෝ කරන දෙයක්
නේද? නැත්නම් හොඳ වාක්‍යයක් කියන්න බැරිද? ඒ කියන්නේ කුරුල්ලෝ මොකද කරන්නේ කියලා කියන්න පුළුවන්ද ඔයාට? අපි කියන්න බලන්න දැන්. අම්මා කුරුළු බටවුට කෑම කවනවා. ආ very good very good. කුරුළු අම්මා කුරුළු පැටවුන්ට කෑම කවනවා. නේද? හොඳයි අන්න ඒ වගේ කම්. විහෙලි ඔව් විහෙලි ඔයා කියන පුතේ වෙන එකක් ගැන ජී ජී ඔව් අමායා කියන්නේ නේනම් අමායා අමායා කියන්න බලන්න ගස උඩ කුරුළු කූඩුවක් තියෙනවා ගස උඩ කුරුළු කූඩුවක් තියෙනවා හොඳයි ඒකත් හොඳයි ගස උඩ කුරුළු කූඩුවක් තියෙනවා කුරුළු දෙමාපියෝ නැත්තම් කුරුළු අම්මා පැටවුන්ට කෑම කවනවා නේද ඒ අන්න වාක්‍ය දෙකක් හොඳ වාක්‍ය දෙකක් ආවා තව කාටද කියන්න පුළුවන් හොඳ වාක්‍යයක් තව කාටද කියන්න පුළුවන් ඔව් කෙනෙකුට අවස්ථාව තියෙනවා මයික් එක ඔන් කරලා කියන්න and let me amaya නැතුව වෙන කවුරු හරි amasha තව ඉතින් ඔය එළ දෙනක් ඉන්නවා පූසෝ ඉන්නවා නේද ඒ අය ගැනත් කියන්න පුළුවන් යතුකි ආකර්ෂා කියන ආකර්ෂා कौरुत ජලනු ළමයා පූස්පැටියාගේ හිසත් ගානවා ආ ළමයා පූස්පැටියාගේ හිසත් ගානවා නැත්නම් ජහනු ළමයා පූසා සුරතල් කරනවා නේද ඒ වගේ එකක් ලියන්න පුළුවන් කුකුළු නැත්නම් කිකිලිය පැටවුන් සමග කෑම සොයනවා නේද දැක්කද वसु पेटिया एल दिन के किरी बोना वसु पेटवा एल दिन के आ वसु पेटिया एल दिन के किरी आ वे तो ये ने होता वाक्य आने वो तमाय मटक तोड़ नहीं होता ही ये ना हम उन्हें चित्रे आप पेनुआ सर नहीं ये चित्रे ऐसुरिन अपनी निकाम वो कुरुलो इन्नवा एल दिन आप किन्नवा नहीं किकिलिया किन्नवा පූසෙක් ඉන්නවා ළමෙක් ඉන්නවා දසක් තියෙනවා ඒ වගේ අර පොඩි පොඩි වාක්‍ය නැතුව නේද පුතේ ඒවා අපිට ඕන තරම් කියන්න පුළුවන් එහෙම නැතුව අපි ටිකක් හොඳ වාක්‍ය නැත්නම් පුතේ අපි ඒවට කියනවා ඕන නමක් අහගන්න නිර්මාණාත්මක වාක්‍ය නිර්මාණාත්මක වාක්‍ය තේරුණාද නිර්මාණයක් එතන අපි කරන්නේ මේ තියෙන දේ තව ටිකක් හොඳ ලස්සනට කරලා තියෙනවා නේද තිබෙන දේ තව ලස්සන කරලා කියන දැන් ඔයාලට පේන තියෙනවා කුරුල්ලෝ ඉන්නවා තව හොඳට බැලුවාම පේනවා කුරුළු අම්මෙක් තමයි මේ ඉන්නේ පැටවුන්ට කෑම දෙන බවක් පේනවා එහෙනම් ඔන්න ඔයාලා වාක්‍යයක් හදලා කියනවා මොකද්ද කුරුළු අම්මා පැටවුන්ට කෑම දෙනවා නේද එළදෙනෙකුයි වසු පැටියෙකුයි ඉන්නවා නමුත් හොඳට මෙහෙම බැලුවට පස්සේ පේනවා හොඳ වාක්‍යයක් කියන්න පුළුවන් මොකද්ද වසුපැටියා එළදෙනගේ නැත්තම් වසුපැටියා අම්මාගෙන් කිරිබොනවා අම්මා කියන්නේ මෙතන එළදෙන නේද කිකිලිය පැට සහ පැටවු කෑම සොයනවා නේද ගැහණු ළමයා නේ නැත්තම් අපි ගැහණු ළමයා වෙනුවට ඕන වෙන නමක් දාන්න පුළුවන් නංගි අක්කා එහෙම ලියන්නත් පුළුවන් එහෙනම් කමන්නේ අපි ළමයා කියලා ගනිමු. ගැහණු ළමයා පූසාව සුරතල් කරනවා. නේද? නැත්තම් පූස් පැටවාගේ හිසත් ගන්නවා. හොඳයි. ඒ වගේ එහෙම තමයි අපි පුරුදු වෙන්න ඕන.
තිබෙන පේන තියෙන දේ නැතුව ඊට වඩා හොඳ දෙයක් කියන්න නේද හොඳ වාක්‍යයක් කියන්න පින්තූරයේ දැස බලා ඔයාලා කතා කරන්න නේද කිරිලි පැටවව රැගෙන මේ කෑම රැගෙන පැටවු ළඟට ඇවිල්ලා ඉන්නේ නේද කෑම කවන තයි ඉතින් මේ ඒ වාක්‍ය ටිකක් අපි ලියා ගනිමු නේද එහෙනම් පුතේ මේ ඔයාලා ඇට මම මේ පින්තූරය එවන්නම් හොඳේ ඔයාලා මේ පින්තූරේ කො අඳින්න එහෙම නැත්නම් අලවන්න හොඳද එහෙනම් අපි චූටි මාතෘකාවක් ලියා ගනිමු පින්තූර කියලා ලියා ගනිමු පින්තූර ජනක සම්ප පින්තූර දැන් පින්තූරය අලවන්න ඉඩ තියන්න ඕන රූල් කීපයක් ඉඩ තියන්න රූල් 6ක් විතර ඉඩ තියලා තමයි අපි මේ වාක්‍ය ටික ලියන්නේ නේද ඔයාලා කියපු වාක්‍ය හරි කවුද මුලින්ම කිව්වේ දැන් මෙතන පින්තූරය අලවන්න ඉඩ තියන්න හොඳේ රූල් 6ක් රූල් 6ක් විතර ඉඳ තියන්න. ඒක ලියා ගන්න ඕනේ නෑ ඉඳ තියුවා නම් ඇති. රයිට් අපි වාක්‍යයක් ලියමු. ඔයාලත් පුතා මාත් එක්කම ලියන්න ලක්ෂණ අකුරු ලියමු
ඉවර කවුද? කවුද ඉවර? හා විහෙලි කියන්න වාක්‍ය දෙක කියවන්න. කිවිලිය පැටවුන්ට කෑම කවනවා. කිකිලි සහ පැටවු කෑම සොයනවා. හොඳයි, very good. තව කාටද කියවන්න පුළුවන්? කිරිල්ලි පැටවුන්ට කෑම කවනවා. පුළුවන් අමායා. කිකිලි ය පැටවුන්ට කෑම කවනවා. කිකිලි කිලි ඒ කිකිලි සහ පැටව් කෑම සොයනවා. හොඳයි, කාටද පුළුවන්? කිකිලි සහ පැටවුන් කෑම සොයනවා. හොඳයි, කාටද පුළුවන්? අක්ෂාරා කියවනවද? කිරිල්ලිය ඔව් කිරිල්ලිය කිරිල්ලිය පැටවුන්ට කෑම කවනවා. කිකිලි සහ පැටව් කෑම සොයනවා. හොඳයි, very good. නෙත්මි ඉන්නවා, අමාශා ඉන්නවා. කියවනවද නෙත්මි අමාශා? කිරිල්ලිය පැටවුන්ට කෑම කවනවා. කිරිල්ලි සහ පැටව් කෑම සොයනවා. ඔව්, දෙවනියට තියෙන කිකිලි නේද? කිකිලි සහ පැටව් කෑම සොයනවා. අමාශා, මොකද අමාශා සද්ද නැතුව ඉන්නේ? හොඳයි, ලස්සන ලිව්වද? එහෙනම් අපි තුන්වෙනි එකත් ලියමු නේද? තව වාක්‍යයක් ලිය. ඔව්, තුන ඔතනම යටින් ලියන්න ඔයාලා.
ලියලි ඉවරයි. ඉවරද? එනම් කියවන්න. පස්සු පැටව ආයලා දෙන්නට කිරි දෙනවා. ළමයා පූසන් සුරතල් කරනවා. වසු පැටවාට එළදෙන කිරි දෙනවා නේද? වසු පැටවාට එළදෙන කිරි දෙනවා. ඉවරයි. හරි කියවන්න. වසු පැටියාට එළදෙන කිරි දෙනවා. ළමයා පූසා සුරතල් කරනවා. හොඳයි. වසු පැටවාට එළදෙන කිරි දෙනවා. ළමයා පූසන් සුරතල් කරනවා. ආ හොඳයි පුතේ. වසු පැටියා එළදෙන වසු පැටියාට එළදෙන කිරි දෙනවා. ළමයා පූසා පූසා සුරතල් කරනවා. හොඳයි. දැන් මේ අහන්නකෝ. ඔන්න මම වාක්‍යයක් කියවනවා. ඔයාලා පුතේ ඊළඟ වාක්‍ය සම්පූර්ණ කරන්න හොඳේ. කිරිලි පැටවුන්ට කෑම දෙනවා. කුරුළු පැටවුන් මොකද කරන්නේ? කුරුළු පැටවුන් හදන්න ඉතින් ඉතල වාක්‍ය හදන්න. අන්න හරි. කුරුළු පැටව් කෑම කනවා. ඔන්න මම නැවත කියනවා අහගන්න. කිරිලි පැටවුන්ට කෑම දෙනවා. කුරුළු පැටවුන් කෑම කනවා. කුරුළු පැටවුන් කෑම කනවා. හොඳයි. ඊළඟට මෙන්න මේක. කිකිලි කෑම සොයනවා. පැටවුන් ළමයාළඟ ඉන්නවා. ළමයා පැටියාගේ අදම කරන්න.
हारी कुत्ते ්‍රයිඩ්මෙන්න් මේ පින්තූරය අත් බලන්න ඔයාලා අද මම ගොඩාක් වෙලා පන්ති කරන්න නැහැහුදේ තා ටික වෙලාකින් අවසන් කරනවා ඕ මෙන්න මේ පින්තූරය අත් බලන්න මොකද වාට පේන්නේ සන්දර්ශනය බැරදී दावन पते लमाइ दुअन होड़ी लमाइंट गोणी रेस तारंग तीन ओयाल वगे लमाइंट समहर अपुड़ी गहनवा नेद दुअन तारंग निवास तीयन मेती निवास निवास हदनवे साहतिक पात्र प्रदान समहर लमाइंट दिनपु आयट एक मे क्रीडा उत्सव एक विस्तर आपने क्रीडा उत्सव एक विस्तर आप හොඳයි ඔයාලා පුතේ මේ ක්‍රීඩා උත්සවයේ විස්තරයක් මම ඔයාලට WhatsApp එකට දානවා මේකෙනුත් මේ වාක්‍ය හදන්න ඕන නේද ලස්සන වාක්‍ය හදන්න ඕන හැබැයි සමහර විට වෙන වැඩක් මේකේ තියෙන නේද මේ ඒ වාක්‍ය ඔව් පොඩි ක්‍රියාකාරකමක් මම හදලා එවන්නම් නේද පද මාරු කරලා තියෙන ඔයාලා ඒවා එකට එක ගලපලා වාක්‍ය හදන්න. මෙන්න මේ වගේ ඒවා දෙන්නේ. ජාතික කොඩිය මේ ගැන තියෙනවා නේද? ළමයි තරගයට දුවනවා. ඒ වගේ පොඩි පොඩි වාක්‍යවල පද මාරු කරලා තියෙන්නේ. තේරුණාද? ඉතින් මේ ඒ ටික ගලපලා තමයි ඔයාලට වාක්‍ය හදන්න තියෙන්නේ. ඒ වැඩි කරන්න. හොඳේ ඉතින් ඒ වැඩිත් ඔයාලා ගෙදරදී කරන්න ඒක හෙට කරන්න. තේරුණාද? ඒ වැඩේ අපි හෙට කරමු. එතකොට අනිද්දාට කරන්න මම වෙන වැඩක් දෙන්නම්. හොඳද? ඉතින් පස්සේ දවසට කරන්න මම තා වැඩක් එවන්නම් එදාට. අපි හැමදාම එක වැඩේ ගානේ කරමු. හොඳද? එහෙනම් අපි අද පන්තිය මම මෙතනින් අවසන් කරනවා